අහගෙන බලාගෙන හිටියේ පොළොව යට හිටියත් අපි ඔබේ කතා බහ හරිම වැදගත් අද දවස කියලා මේ සාකච්ඡාව ආරම්භ වෙනකොටම වගේ අපිට හැඟුණා. මේ මොහොතේ අපි සූදානමින් ඉන්නෙත් අර මීටර් 124ක් යටට ආවා කියලා ඔබට මතකයි. අපි දැන් ඉන්නේ මීටර් 124 මට්ටමේ. හරියටම ගේබ්‍රියල් ආවාටේට, ඒ කියන්නේ අසේල ගේබ්‍රියල් ආවාටෙන් යටට යන්නට ගියේ මෙන්න මෙතන පහු කරගෙන තමයි. මේක හන්දියක්. මේ හන්දියට මේ පතලේ කම්කරුව නම් යස නමක් කියනවා. ඒත් ඒ නම අපි කියන්නේ නැහැ. කවදා හරි දවසක ආවොත් එහෙම මේ පතලෙට මේ හන්දියට කියන නම මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලලා යන්න. අපි මෙතන ඉන්නේ පොඩි සාකච්ඡාවක් කරන්න. මේ සාකච්ඡාව පොඩි වුණාට ඒ සාකච්ඡාවේ තියෙන කතා බහට ආශ්‍රය භූමි වන කරුණු හරි වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මේ මොහොතේදී අපත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙනවා මේ සමාගමේ බෝගල ග්‍රැෆයිට් ලංකා සමාගමේ සභාපති විජේ මලලසේකර මහත්මයා. ඔබතුමාව අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි අපත් සමග එකතු වෙනවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් පීරිස් මහත්මයා. ඔබතුමාවත් අයිබෝන් කියලා පිළිගන්නවා. පළවෙනි වතාවට තමයි මම හිතන්නේ අපි මේ මම හිතන රටේම සංනිවේදන ඉතිහාසය එහෙම දන්නේ මෙම පතලක් ඇතුලේ මේ වගේ සජීව සාකච්ඡාවක් කරන්නේ. ඔබතුමාගෙන් අනිල් මහත්මයා ආරම්භ කරන්නට මම පොඩි සංඥාවක් ලබා ගත්තොත් හොඳයි කියලා විශ්වාස කරනවා. ඒ මොකක්වත් නෙමෙයි මේ ඔබතුමත් පතල්වල වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ අවුරුදු 20ක් 30ක් විතර. ලංකාවේ මිනි රන් වේවා මැණික් වේවා වෙනත් කුමක් හෝ වේවා පතල් කර්මාන්තයක ආරම්භය මෙන්න මේ යුගය වගේ කියලා පොඩි හැඟීමක් චිත්‍රයක් එහෙම මවා ගන්න අපිට පුළුවන් වෙන්නේ කොයි විදිහටද? ඔව්, ඇත්ත වශයෙන්ම පතල් කර්මාන්තය අප රටේ ඉතා දීර්ඝ ඉතිහාසයක් දරන ශේත්‍රයක්. ප්‍රථමයෙන්ම අප පිළිගත යුතුයි, දැනගත යුතුයි අප රටේ බහුල වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණේ මැණික් නැමැති ඛනිජය හේතු කොටගෙනයි. එය වසර 1505දී ඒ අප රට පෘතුගීසීන්ගේ පාලනයට යටත් වූවායින් පසුව පටන් මේ රටේ පැවති කර්මාන්තය. ඒ වගේම මේ රටේ තේ, පොල්, රබර් වැනිම පැරණි කර්මාන්තයක් ලෙස මේ මිනිරන් කර්මාන්තයත් අපට හැඳින්විය හැකි. මා ඉතාම කෙටියෙන් සඳහන් කරනවා නම් ලොව මිනිරන් නැමැති ඛනිජය ප්‍රථම වශයෙන් හඳුනාගත්තේ 16 වැනි සියවසේදී. ඉන් අනතුරුව පෘතුගීසි පාලනය යටතේ වසර 1675දී අපට වාර්තා වෙනවා ප්‍රථම වතාවට ලංකාවේ මිනිරන් නිධි පිළිබඳව තොරතුරු. ඊට පසුව වසර 1800දී බ්‍රිතාන්‍ය පාලන යුගයේදී අපට වාර්තා වෙනවා මිනිරන් පතල් කර්මාන්තයේ ආරම්භක යුගය හැටියට. මේ අනුව බලන කල වසර 1821 එහෙම නැත්නම් 27දී මේ රටේ ප්‍රථම මිනිරන් අපනයනය සිදු වූ බවට වාර්තා පවතිනවා. මේ අවිරින් බලන කල අපේ රටේ සංස්කෘතියට, ජන ජීවිතයට බෙහෙවින් සමීප කර්මාන්තයක් හැටියට මේ මිනිරන් කර්මාන්තය හැඳින්විය හැකි. ඔව්, බොහොම කෙටියෙන් අපිට උත්තරේ පිළිබඳ වටා පිටාව හඳුනා ගන්නට ලැබුණා. අනිල් පීරිස් මහත්මයා කිව්ව විදිහට ඒ වගේ පරිසර සිද්ධාන්තයක් තමයි, භූවිද්‍යාත්මක සහ ඓතිහාසික සිද්ධාන්තයක් තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. විජේ මල්ලසේකර මහත්මයා, සභාපතිතුමා හැටියට අපි දැන් මේ බෝගල පතලේ මීටර් 124ක් ගැඹුරේ ඉන්න වෙලාවේ ඔබතුමාගෙන් මම දැනගන්නට කැමතියි මේ බෝගල පතල ඉතිහාසය කියලා අපිට අතපත ගන්න ලිඛිතව හෝ වාචිකව හෝ යම්කිසි ආකාරයක කරුණක් පිළිබඳව අදහන්නට හොයා ගන්නට ලැබෙන්නේ කොයි වගේ වකවානුවකද? අපි දන්නා පරිදි බෝගල සමාගම ආරම්භ කළ තියෙන මේ පතල 1865දී අපි ඒක දැනගත්තේ එවකට හිටපු ආණ්ඩුවේ ඒජන්තතුමා, කෑගල්ලේ ඒජන්තතුමා මේ අලුගම්මා නැත්තම් බෝගල පතලට ඇවිල්ලා තියෙනවා 1890දී යම්කිසි කලබලයක් වෙලා ඒක ඒ කලබලය ගැන සොයා බලන්න. එතුමා එතුමාගේ දිනපොතේ පැහැදිලි කරලා තියෙනවා මේ පතල ආරම්භ කරලා තියෙන 1865දී. එයා සැලසුමකුත් අඳලා තියෙනවා, ත්‍රිකෝණ වශයෙන් තැලුමක් අඳලා තියෙනවා බෝගල පතල කොහෙද තියෙන්නේ. ඉතින් ලිඛිතව අපිට කියන්න පුළුවන් 1865දී මේ පතල පටන්ගෙන ඇත්තේ. ඔව්, ඒ විදිහට බැලුවට පස්සේ දැන් අපිට හඳුනා ගන්නට පුළුවන්
කොයි විදිහද බෝගල පතලේ තියෙන ඉතිහාසය ඒ ඉතිහාසගත අවදියේ සිට අද වෙනකොට මම කියන්නේ වසර 150කටත් බොහොම ළඟ එන අවුරුද්දේදී අපි 1150 සාංවස්තරය ගැන අපි යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න අපේ අදහස තියෙනවා. ඔව් බොහොම පුරාජයකට තියෙවි. එදාටත් අපිටත් ඔබ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් 1865 කියලා නිච්චියටම මේක ලිඛිතව සටහන් වුණට ඊට පෙරාතුව මේ ආශ්‍රිත ප්‍රදේශවල ජනවහරේ ජනප්‍රවාදේ මේ වගේ ආකාරයේ පතල් කර්මාන්තයේ පැවතිච්ච බවට විවිධාකාර සාධක තියෙනවා කියලා අපිට හඳුනා ගන්නට ලැබුණා. හොඳයි. ඒකම අපි අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ පැත්තට යොමු වුණොත් එහෙම විශේෂයෙන්ම දැන් මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියන නම මේ විෂයගත ආයතනය බිහි වෙන්නේ මෑතකදී. නමුත් පතල් කර්මාන්තයේ ඉතිහාසය බොහොම ඉහළට ඈතට විහිදෙනවා. එතකොට ඒ කාලය ඇතුළතදී මේවා අධීක්ෂණය වෙච්ච යම්කිසි ක්‍රමවේදයක් තිබුණද නැත්නම් ආයතනයක් තිබුණද කොහොමද මේවා සොයා බැලුවේ? ඔව් මා සඳහන් කළ යුතුයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නමින් වර්තමානයේ පවතින අප ආයතනය බිහිවුණේ වසර 1993දී. නමුත් ඊට ප්‍රථම එම ආයතනය පැවතියා භූවිද්‍යා දෙපාර්තමේන්තුව නමින්. ඊටත් ප්‍රථම මේ භූවිද්‍යාව පිළිබඳව අප රටෙහි ප්‍රථම වරට ආයතනයක් බිහිවුණේ වසර 1903දී අපගේ ප්‍රකට විද්‍යාඥ වූ ආනන්ද කුමාරස්වාමි මැතිතුමාගේ මූලිකත්වයෙන්. එතෙක් පටන් මේ ආයතනය පැවති මේ මිනිරන් ක්ෂේත්‍රය නමුත් ඊටත් ශතවර්ෂයක ඈත අතීතයට දිව යනවා. එම කාල සීමාව තුළ එම කටයුතු පිළිබඳව අධීක්ෂණයක් පැවති බවට රාජ්‍ය මට්ටමෙන් අපට කිසිදු තොරතුරක් නැහැ. නමුත් භූවිද්‍යා දෙපාර්තමේන්තුව කාලවකවානුවේ ඒ කියන්නේ 1960 දශකයෙන් පසු කාලවකවානුව මේ පතල් කර්මාන්තය පිළිබඳව එම දෙපාර්තමේන්තුවෙන් යම් අධීක්ෂණයක් වූ බව පැහැදිලිව අපිට ප්‍රකාශ කළ හැකි. ඔව්. ඒ විදිහට ඔබතුමාගේ අදහසක් ගොනු වෙනකොට සභාපතිතුමනි අපිට දැනගන්න පුළුවන්ද මේ දැන් මේ පවතින කාලවකවානුව 1865 ලිඛිතව ආරම්භුණාය කියන කාලවකවානුව මේ අතර පරතරය ලබන අවුරුද්ද වෙනකොට වසර 150 මේ සතවර්ෂාධික කාලය ඇතුළෙදී ස්වර්ණමය යුගයක් කියලා සාමාන්‍යයෙන් සලකන්න පුළුවන් මේ කාලේ කියලා ඔබතුමාට නිච්චයක් තියෙනවා. ඒක කියන්න ටිකක් අමාරුයි. මොකද බොන සාධකයන් උඩද අපි ස්වර්ණමය යුගයක් කියලා හොයා බලන්න. මා දන්නා පරිදි මමත් අහලා තියෙනවා ඩිරෙක්ටර් ජෙනරල් මහත්තයාගේ කතාවෙන් පසුව ස්වර්ණම යුගය කියලා කියන්න පුළුවන් 1903 සිට පළවෙනි ලෝක මහා යුද්ධය ඉවර 16 වෙනි අවුරුද්ද ඉවර වෙන කාලේ. ඒ මොකද ඒ කාලයේදී අපි අපනයනය කළ තියෙනවා මිනරන් ටොන් 33,000ක් ඒ කාලේ. නමුත් ඊට පසුව ඒ අපනයනේ වැටි තියෙනවා අඩුවෙන් අඩුවේ තියෙනවා. නමුත් බෝගල ආයතනයේ පුද්ගලීකරණය වුණේ 2020 අවුරුද්දේ. ඉතින් අපි වශයෙන් බලනකොට අපි කියන්නේ 2020 අවුරුද්දේ ඉඳයි මේ ස්වර්ණ යුගයේ ආරම්භ වුණේ කියලා. එහෙමයි අපි කියන්නේ කැමති. හොඳයි. අපි මේ කතා බහේ මේ ඉතිහාසයේ ඉඳලා මේ දක්වා වන කාලච්ඡේදයේ පමණයි කතා කළේ. නමුත් අපි මීට වැඩිය එහාට යන මේ අර්ථවත්ව ආර්ථික විධික්‍රමයක් විදිහට රටට විදේශීය විනිමය උපයන තැනක් බවට පත්වෙන ආකාරය අනාගත සැලසුම් තාක්ෂණික ප්‍රයෝග පාවිච්චි කරන්නේ කොහොමද මේවා රටේ යහපතට උදා කරගන්නේ කොහොමද කියලා විශ්වාසයක් තහවුරු කරගන්නටත් බලාපොරොත්තු වෙනවා. පොඩි ඉංගියක් රූපයක් ශබ්දයක් ඇහෙනවා පේනවා. දැන් මට මෙතනින් මේ අපි වාඩි වෙලා හිටියට මේ රේල් පීලි දෙකක් උඩ ඩක්කු එහාට මෙහාට යන තැනක් තක්කු මුක්කු වෙලා කරන රස්සාවක් තමයි ඉතින් පතල් රස්සාව කියන්නේ. අපේ මේ හිසේ ගහලා තියෙන ආලෝක සංඥාව අපි මේ වෙලාවේ දල්වාගෙන නැති වුණට මේක යන එන කට්ටිය ඒවා හොඳට පාවිච්චි කරන්නට ඕන. මේ එන්නෙත් ඒ වගේ 33 ඩක්කුව අංක කරලා ගත්තොත් එහෙම 33 වෙනි ඩක්කුව තමයි එන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් එන්නක චුට්ටක් ඉස්සරහට බර වුණත් තල්ලු කරගෙන බර තල්ලු කරන එකනේ අපේ ජීවිතේ රස්සාව. දවසකට සාමාන්‍යයෙන් මේ හන්දිය පහු කරගෙන ඩක්කු කීයක් විතර උඩට අරයි යනවද? 25 30ක් විතර. ඒ ඩක්කු 25 30ම ඔයාම විතරක් නෙමෙයිනේ අරයි යන්නේ. දෙන්නෙක් ඉන්නවා. මාරුවෙන් මාරුවට දෙන්න දවසේ අරයි යනවා.
ඒ කියන්නේ සතිය හැම දවසෙම ඩක්කු තල්ලු කරන වැඩේ තියෙනවද නැත්නම් නිවාඩු දවස් තියෙනවද? සතිය වැඩ කරන හැම දවසකම ඩක්කු තල්ලු කරන එක තියෙනවා. හොඳයි. අපි යන්න ඉඩ දෙනවා. වැඩේ පරක්කු කරගෙන බෑනේ. දේවකාරිය වගේ රාජකාරිය තියෙන්න ඕනයි කියලා කතාවක් තියෙනවා. අපේ රාජකාරියත් අද දවසේ ඔබට මේ සියලුම කාර්යයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන එක. දැන් මේ මොහොතේදී අර මූදු මට්ටමේ ඉඳලත් ගොඩක් ගැඹුරට ගිය අසේල සූදානමින් ඉන්නවා. තවත් කතාවකට ලැහැස්ති වෙලා. මොකද මෙතන දැනෙන මේ සීතල, මෙතන දැනෙන මේ සුව පහසු බව එතෙන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඊට වැඩිය ගොඩක් වෙනස් තත්ත්වයක් යටතේ අලුත් ඉවුරක ඉඳලා කතා බහකට තමයි